මෙන්න මේක තමයි අද කතා කරන කාඩ් එක 1066 වෙලම බැක් ටු ADD ඉතින් ඔන්න කාලේට පස්සේ තවත් අලුත් වීඩියෝ කරගෙන එක තියෙනවා ඉතින් 1050th 1068 කම්පයර් කරද්දී ගොඩක් ලොකු පර්ෆෝමන්ස් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ 1060 කියන කාඩ් එකෙන් ඉතින් වීරම් එක වගේම මේකේ ගුඩ කෝස් ගන්න මාර විදිහ වැඩි ඉතින් 1050 Ti එකේ ගුඩ කෝස් 360ක් දෙයක් වගේ තමයි ඉන්නේ 1060 මෙන්න මේක තමයි අද කතා කරන කාඩ් එක කලින් GDX 1050 Ti කාඩ් එක අරගෙන ආවේ Galaxy brand එකෙන්. ඉතින් මේක MSI brand එකෙන් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම මේකේ power connect එක ගත්තාම 1050 Ti කාඩ් එකක් use කරපු කෙනෙක් මෙන්න මේක plug කරනවා නම් ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් එන්නේ. මට මුලින්ම ආවා 500 volt power supply එකක් තිබ්බට ඒකේ power connect එකේ තිබ්බේ pins 6ක් විතරයි. ඉතින් pins 8ක් ඕනේ මෙන්න මේ 1060 6GB කාඩ් එකට power එක දෙන්න. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙන power supply එකේ තියෙන 6-pin power connect එක ගන්න ඕගොල්ලන්ට පුළුවන් ඒක මේ වෙන්න gadget එක use කරලා ඔයගොල්ලන්ට පුළුවන් 6-pin එක 8-pin වලට convert කරගන්න. ඊට පස්සේ මේ cooling පැත්තට ආවට පස්සේ ඉතින් ගොඩක් ලොකු MSI ල brand කරපු fans දෙයක් වගේම මෙන්න මේ විදිහට ගොඩක් ලොකු heatsink එකකුත් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට පොඩක් සුදු පාටින් design එකකුත් ගිහිල්ලා තියෙනවා. ඉතින් card එක පොඩක් ඒකෙන් ලස්සන වෙලා තියෙනවා 1050 ට වැඩි. ඊට පස්සේ මේ ports ගැන කතා කරොත් HDMI port දෙක, display port දෙක, ඒ වගේම එක DVI port එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් හොඳ ගොඩක් ලොකු රෙසලූෂන් එකක් output කර ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලොකු display සංඛ්‍යාවක් output කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකේ VRAM ගැන කතා කරොත් 6GB VRAM එකක් තමයි තියෙන්නේ. 1050 Ti එකත් එක්ක කතා කරද්දී GB දෙක වගේ ඒ පොඩි වෙනස ගොඩක් ලොකුවටම perform කරන gaming වලදී. ඉතින් වීඩියෝ එඩිටින් වලට ගොඩක් හොඳ කාඩ් එකක් කියලා කියන්න පුළුවන් මෙන්න මේ 1060 6GB කාඩ් එක. මේ කාඩ් එකේ මම දැකපු තවත් හොඳ ෆීචර් එක තමයි power save කරන්නේ. ඒ කියන්නේ මේකේ fans එක PC එක on කරපු වෙලේ ඉඳන් වැඩ කරන්නේ නැහැ. PC එක on කරද්දි fans එක චුට්ට වෙලාවක් වැඩ කරලා fans එක off වෙලා යනවා. ඉතින් මමත් මේක දැනගෙන හිටියේ නැහැ. මම ඉතින් shop එකට call කරලා ලැබුවා. මේ fans off වෙන ඇයි කියලා. ඊට පස්සේ මේක game app play කරද්දි ඔටෝම fans on වෙනවා. ඒ කියන්නේ graphic card එක රත් වෙද්දි තමයි මේ fans ඔටෝම on වෙලා ඔටෝ speed එක වෙනස් කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් MSI after burner වගේ software එකක් use කරලා මේකේ manual fans control කරගන්න. ඒකදී fans වල speed එක වගේම fans ඔටෝද manual ද control කරගන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන්. ඉතින් game place වලට යද්දි මම ඒකත් screen record එකේදී පෙන්වනවා. ඉතින් ඊට පස්සේ මේ card එකේ dimension ගත්තොත් මේ 270 වගේ dimension එකක් තමයි තියෙන්නේ. මේක DirectX 12 support කරන card එකක්. ඉතින් දැන් තමයි ගොඩක් games මේකදී ගොඩක් හයි සෙටින්ග් චරිතේ ප්ලේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් ගේම් ප්ලේ ස්ටික් එකකින් බලමු කොහොමද මේකේ FPS ගන්න. ඒ විදිහටම ගේම් එක කොහොමද perform කරන්නේ කියලා. ඉතින් බලමු කොහොමද MSI Afterburner software එක use කරලා අපි fan control කරගන්නේ කියලා. මුලින්ම ඔයගලන්ට ඔයගලගේ interface එක change කරගන්න වෙනවා. මේ විදිහට ඔයගලන්ට fans control කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට user friendly විදිහට. ඉතින් මේ විදිහට තමයි මම මගේ interface එක change කරගත්තේ. ඊට පස්සේ ඔයගලන්ට පළවෙනි apply button එක click කරලා මේක apply කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මේක නිකම්ම control කරන්න බෑ. මොකද මේක lock කරලා තින්නේ. ඒ කියන්නේ auto mode එකේ වැටලා තින්නේ. ඉතින් මෙන්න මේ auto dick එක undick කරලා ඊට පස්සේ පුළුවන් මෙන්න මේ විදිහට කැමති ප්‍රමාණයක් ඔයගලන්ට මෙන්න මේ fans control කරගන්න. control කරාට පස්සේ මේ විදිහට apply button එක click කරාට පස්සේ ඔයගලගේ PC එකෙන් fans වැඩගෙන ඉඳලා තවත් වැඩිපුර sound එකකුත් ඒ කියන්නේ noise එකකුත් එනවා. ඔයගොල්ලෝ මේක මුලින්ම බලාගෙන හිටියා නම් GPU එකේ temp එක sensors කී තිබ්බ කියලා දැන් ඔයගොල්ලන්ට පේනවා sensors ගන්න එන්න එන්නම අඩු වෙනවා. ඉතින් ගේම් එකකදී මේක ඔටෝමැටිකලින් control වෙන තියෙන එක ගොඩාක් හොඳ feature එකක් මෙන්න මේ graphic card එකේ. ඉතින් මම නම් recommend කරන්නේ මෙන්න මේක automatic කරලා තියලා මේක apply කරලා තියන්න කියලා. ඉතින් ඔන්න විදිහට තමයි අපි අපේ graphic card එකේ fans control කරගන්නේ. ඉතින් අපි දැන් බලන්න යන්නේ මෙන්න මේ Forza Horizon 5 ගේම් එකේ settings ultra දාලා කොහොමද අපේ මේ graphic card එක perform කරන්න කියලා. ඉතින් ඔයගලන්ට දැන් අපේ වෙනවා frames 60 ක වගේ frame rate එක තමයි තියෙන්නේ. මොකද මං ගාව දැන් මේ තියෙන monitor එක refresh rate එක frames 60 ක refresh rate එක තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා frames 54ක් 55ක් වගේ අපිට මෙන්න මේ
අල්ට්‍රා සිටිංස් අතේ GTX 1066 GB කාඩ් එකෙන් පර්ෆෝම්ස් ගන්න පුළුවන්. ඉතින් මේක එක්ස්ට්‍රීම් සෙටින්ග්ස් අතරේ ප්ලේ කරගැනීමේ හැකියාව තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දානවා නම් පොඩි පොඩි ගැටලු මතු වෙනවා. ඉතින් දැන් මෙතනදිත් මම ස්ක්‍රීන් රෙකෝඩ් එක දාන්නේ මෙන්න මේ NVIDIA software එකෙන්ම දෙන ස්ක්‍රීන් රෙකෝඩ් එකකින් තමයි ස්ක්‍රීන් රෙකෝඩ් එක දාන්නේ. ඉතින් උඩ ඔයගලන්ට බලා ගන්න පුළුවන් GPU temp එකයි මෙන්න මේකේ FPS rate එකයි. ඉතින් මේ විදිහට ගොඩක් හොඳ පර්ෆෝමන්ස් ගන්න පුළුවන් කාඩ් එක තමයි මෙන්න මේ GTX 1066 GB කාඩ් එක කියලා කියන්නේ. ඉතින් දැන් අපි බලන්නේ GTA V එහෙම නැත්නම් GTA 5 ගේම් එකේ settings 1080p resolution දාලා very high settings අතරේ play කරලා මේකේ frame rate එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් තමයි ඔයාලට පේන්නේ frame rate එක frames 30ක් වගේ. ඒ වුණාට ගේම් එක ඇදලා ගියාට පස්සේ ඔයාලට වෙන්න විදිහට frames 60ක පරිම frame rate එකක් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ 1060 කියන කාඩ් එක ගොඩක් හොඳට perform කරන ගේම් වගේම video editing වලදී. ඉතින් ඔයගොල්ලෝ settings හරියට හදාගත්තොත් මේ කාඩේ ගොඩක් ලොකු perform එකක් අපිට ගන්න පුළුවන්. සුපිරි budget එකකට දෙන කාඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේන ගොඩක් stable frame rate එක තමයි මෙන්න මේ GTA 5 ගේම් එක අපි very high settings දාලා 1060 කාඩ් එකේ play කරනවා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන 60 fps එක drop වෙන්නේම නැහැ. කලාතුරකින් තමයි මෙන්න මේක drop වෙන්නේ. ඉතින් ගොඩක් open world area එකක් තියෙන game එකක් තමයි මේක. ඉතින් Forza කියන්නේ ඒ විතරම ගොඩක් ලොකු open world area එකක් තියෙන game එකක්. open world area එකක් තියෙන games වල ගොඩක් ලොකු graphic consume එකක් තියෙනවා. මොකද ගොඩක් දුර දේවල් උනත් මේ විදිහට display කරන්න අවශ්‍ය හින්දා. ඒ කොහොම වුණත් මේ විදිහට ගොඩක් හොඳ frame rate එකක් ගන්න පුළුවන් මෙන්න මේ 1060 60p card එකේ GTA V game එකේ very high settings use කළා. ඉතින් දැන් අපි බලන්නනේ Resident Evil Tomb Raider කියන ගේම් එකේ very high settings දාලා 1080p resolution දාලා කොහොමද frame rate එක යන්නේ කියලා. ඉතින් ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන්පත් frames 60ක් වගේ තියෙනවා. ඉතින් ගොඩක් හොඳ frame rate එකක් කියලා කියන උලන් ඒ ගේම් එකෙත් ගොඩක් graphic තියෙන ගොඩක් හොඳට optimize කරපු ගේම් එකක් තමයි මෙන්න මේ Rise of the Tomb Raider කියලා කියන්නේ. ටිකක් පරණ ගේම් එකක් වුණාට ගොඩක් හොඳ graphic තියෙන ගේම් එකක් තමයි මේ Rise of the Tomb Raider කියලා කියන්නේ. ඉතින් කොහොම හරි overall ගත්තාම මෙන්න මේ 1060 60GB කියන කාඩ් එකෙන් ගොඩක් ලොකු performance එකක් ගන්න පුළුවන්. අපිට settings හරියට හදාගත්තොත් හරි විදිහට use කරොත් ගොඩක් හොඳ performance එකක් ගන්න පුළුවන් කාඩ් එක තමයි මෙන්න මේ GTX 1060 60GB කියන්නේ. budget එකට හරියන සුපිරිම කාඩ් එකක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලට 1060 60GB කාඩ් එක ගැන අයිඩියා ගන්නද කියලා. ඉතින් 1050 කාඩ් එකේ වීඩියෝ එක බලුවේ නැත්නම් ඔයාලට පුළුවන් description එකේ තියෙන link එක බලන්න, එහෙම නැත්නම් end screen එකේ බලන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් තමම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ videos බලන්න යාළුවන්ට share කරලා like කරලා comment කරලා දිගටම එකතු වෙලා ඉන්න.